नमस्कार विवा बुदुरुवन ते समदा बुदुहिमि शरणयामि। नमस्कार विवा दमरुवन ते समदा सदहम शरणयामि। नमस्कार विवा संगरुवन ते समदा महासंग शरणयामि। नमस्कार विवा तुनुरुवन ते समदाति शरण शरणयामि। साधु साधु साधु। महते मे उतुम धर्मे किया दुन परम पूजनीय गुरुदेवोत्तम पिन्वत्लकु स्वामीन वहन्सेट नमस्कार वेवा। सातु सातु सातु। गरुतर महासंगरत्ने नवसराई श्रद्धावंत पिन्नतुनी अद मालंबे पिट्टुगल बुदु पसे बुदु अरहांतक महाविहार परिश्रे वसान धर्म देशना मालावे अद दम दिसुमतुलिन अपी गनगान्नी मुन भावनावद चागानुस्सति भावनाव। पिन्वात्नी मी भावनाव भावनावन अतरतीन लस्सन भावनाव हेबे मी भावनाव लस्सन भावनावाक्विन्नी काटद लसन लसन विधिट दंदीलामाय तमंग मसुर मल दुर्कल सिति तमन सतु दे दंदीलाना हिम दंदुनायत मी भावनाव हरीम रसवत् भावनावा हरीम मिहिरी भावनावा हित निरामिस सतुटकिन उद्दामेट पत्करवन प्रमोदेट पत्करवन भावनावा। देंग अपी समहर विलावत अपी हित हैकिलेन विलावल वलदी कुसल धर्मयंतुल सित हैकिलेन विलावल वलदी कियनवा प्रणीतवु निमित्ताक सिहि करान्न कियला। मकद कियन्नी प्रणीतवु निमित्तक सिहि करान्न कियनवा। एतकोट आर हिते तियन कम्मली गतिय हैकिलिच्च गतिय नेति वेला पहसुवेन कुसले तुल याली सित नंगवा गन्न हैकियाव लबेनवा कियला भाग्यतुन हंसि वदाला। मी चागानुसतिय कियन्नी पिन्नतुनी दंदुन्न केनेकुट प्रणीत भावना निमित्ता। देंग अपी हितम केनेक विदर्शना मानसिकारेक एदेद्दी 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 हित एतुल हैकिलेन्न पटन गत्ता कियला। एतकोट हित हैकिलेद्दी देंग हित यालित प्रबोधमत् करगेन अर विदर्शना भावना अरमुनट सित नंगवा गन्न ओने। हैबै कोतरम उत्साह कलत् एक अमारु कियमु अन्न ए वेलावट मद वेलावक् चागानुस्सतिय कलोत् हित यलित् प्रबोधमत् बवट पत् करगिन आयित् अर विदर्शना मानसिकारेट हित यमु करगन्न
අවස්ථාව ලැබෙනවා. එතකොට එහෙනම් මෙච්චර ලස්සන මේ භාවනාව, මේ චාගානුසති භාවනාව ගොඩක් අය හැබැයි වඩනවද නැද්ද? ගොඩක් වෙලාවට වඩන්නේ නැහැ. ඇයි? මේ භාවනාව ගැන බොහෝ වෙලාවට ප්‍රකටව කතාබස් වෙන්නේ නැති නිසා. මොකද අපි ඔන්න භාවනාවක් ඉස්සරෝම කරන්න කැමති කියලා කෙනෙක් ආවොත් එයාට බොහෝ විට කියලා දෙන්නේ මොන කර්මස්ථානද? එක්ක බුදුගුණ භාවනාව කියා දෙනවා. එහෙම නැත්නම් මෛත්‍රී භාවනාව වගේ භාවනාවක් තමයි ඉස්සරෝම කියලා දෙන්නේ. ඊට පස්සේ ටික දවසක් එයා ධර්මයේ ඉගෙන ගනිද්දී ගොඩක් වෙලාවට හිතේ ලොකු හදිසියක් ඇති වෙනවනේ විදර්ශනාව වඩන්න. එතකොට ඔන්න විදර්ශනා භාවනාවකුත් ඒත් එක්ක පුරුදු කරන්න ගන්නවා. දැන් ඒ විදිහට දැන් අපි හිතමු එක්ක අනිත්‍ය ආයතන භාවනාව, ඒ වගේම පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් වඩන භාවනාව, එහෙමත් නැත්නම් ධාතු අනිත්‍ය වශයෙන් වඩන භාවනාව, එහෙමත් නැතිනම් පටිච්ච සමුප්පාදය සිහි කරන භාවනාව ආදී කොට මේ ඒ විදිහට අනිත්‍ය මානසිකාරය වඩන්න අපි බොහෝ කැමැත්තක් තියෙනවා. මොකද ධර්මාවබෝධය කරා යන්න විදර්ශනාව බොහෝම උපකාර වෙන නිසා. නමුත් ඒ යන ගමනේදී ඒ විදර්ශනාව තුල පවා පහසුවෙන් හිත තබා ගන්න, හිත තුල මනාව පිහිටවාගෙන වඩලා තියෙන ප්‍රණීත භාවනාවක් උපකාර වෙනවා. දැන් මේ චාගානුස්සති භාවනාව අයිති වෙන්නේ සමත කොටසටද විදර්ශනා කොටසටද? කොයි කොටසටද? ඔව්, මූලිකව සමතයක් විදිහට තමයි ඒක වැඩෙන්නේ. චාගානුස්සතිය වගේ භාවනා දැන් ගොඩක් ප්‍රකටව කතාබස් වෙන්නේ නැති නිසා එතකොට අපෙන් ඒක ගිලිහිලා යනවා. අපි සමහර විට උත්සාහ කරලවත් නැතුව ඇති මේ භාවනාව කරන්න. හැබැයි පින්නතුනි, මේ භාවනාව තුළින් අපේ හිතට විශාල ප්‍රීති ප්‍රමෝදයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතනවා අද අපි මේ භාවනාව ගැන ඉගෙන ගත්තට පස්සේ හැමෝම එකක් දන් දෙන්න හැකිතාක් යොමු වෙන්න ඕනේ. ඒ වගේම ඒ දුන්න දානය සිහි කරලා කරන මේ භාවනාව කරන්න පුරුදු වෙන්න. එතකොට ප්‍රබෝධමත් සිතකින් යුක්තව ඒ භාවනාව වඩලා අවසන් වුණාට පස්සේ අන්න ඒ තුලින් ඇතිවෙන ප්‍රීති ප්‍රමෝදය මුල් කරගෙන ලස්සනට විදර්ශනා භාවනා මානසිකාරයකේ දෙන්න අවස්ථාව අපිට තියෙනවා. දැන් ඔබට මතකද විශාකා මහා උපාසිකාව? විශාකා මහා උපාසිකාවට මහා උපාසිකාව කියන්නේ ඇයි? ඇය තමයි මේ බුදුසසුනේ අග්‍ර දායිකාව. එතකොට ඇය අප්‍රමාණ විදිහට දන් දුන්නා. හොය හොයා හොය හොයා දන් දුන්නා. භාග්‍යවතුන් වහන්සේගෙන් වර 8ක් ඉල්ලුවා. ඒ වර තියෙන්නේ මොනවා පිළිබඳවද? දානේ පිළිබඳව. එතකොට භික්ෂු සංඝයාට දන් දෙන්න ඇය බොහෝම ආසාවෙන් කළා. ඒ වර ඉල්ලපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා, පින්වත් විශාකාවනි, ඔබ මේ වර ඉල්ලන්නේ කවර අර්ථයක් දැකලාද? කුමන හේතුවක් නිසාද කියලා අහනවා. එතකොට ඒ වෙලාවේ විශාකා මහෝපාසිකාව කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මම ඒ දුන්න දානේ සිහි කරද්දි මට හරි සතුටුයි. ඒ විදිහට උපදින නිරාමිස ප්‍රීතිය මත පිහිටා මට ධර්මයේ දියුණු කරන්න පුළුවන්. එතකොට ඒ ගැන සිහි කරද්දි එයම මට ඉන්ද්‍රිය භාවනාව බවට පත් වෙනවා. කුමක් බවටද? ඉන්ද්‍රිය භාවනාව බවට පත් වෙනවා. එයම මට බල භාවනාව බවට පත් වෙනවා.
මෙතන භාවනා කියන්නේ භාවයතෝ කියන අර්ථයෙන්, කියන්නේ වැඩිම කියන අර්ථයෙන්. ඉතින් ඉන්ද්‍රියන් ප්‍රගුණ කිරීමක් වගේ, ඉන්ද්‍රියන් වඩා වඩා වැඩිමක් වගේ වෙනවා. මොන ඉන්ද්‍රියන්ද? ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මොන බලයන්ද? ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. එහෙනම් අපිට ඉන්ද්‍රිය වඩන්න, ධර්ම අවබෝධයට උපකාර වෙන ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන්න, බල ධර්ම දියුණු කරන්න, ඒ විතරක් නෙවෙයි, විශාකාව කියනවා, ස්වාමීනි, ඒ දාණය සිහි කරද්දී මගේ හිතේ ඇතිවෙන ප්‍රමුදිත බව මට බොජ්ජංග භාවනාවට පත් වෙනවා. ඒතර සප්ත බොජ්ජංග දියුණු වෙන්න ඒකාන්තයෙන්ම මේ දාණය සිහි කරමින් කරන භාවනාව උපකාර වෙනවා. ඉතින් පින්නතනි, මේ ත්‍යාග, ත්‍යාග කියන පාලි වචනේ සිංහල තේරුම මොකක්ද? ත්‍යාගය. ත්‍යාගය කියන්නේ දන් දීම. තමන් සතු දෙයක් තවත් කෙනෙකුට දෙන එකටයි ත්‍යාග ගුණය කියලා අපි කියන්නේ. එතකොට ත්‍යාගානුස්සති, ඒ කියන්නේ අනුස්සති කියන වචනේ තේරුම සිහි කරනවා කියන අර්ථය, යලි යලි සිහි කරනවා කියන අර්ථය. එතකොට ත්‍යාගය සිහි කරමින් කරන භාවනාව තමයි ත්‍යාගානුස්සති. තමන් දුන්න දාන, තමන් අතහැරපු දේ සිහි කරමින් කරන භාවනාව. එතකොට දැන් ඔහොම කියද්දි කෙනෙක්ට එකපාරට හිතෙනවා, අයියෝ මම නම් දුන්නා දුන්නා තමයි, ආයෙ මතක් කර කර ඉන්න කැමති නැහැ කියලා කියන අය නැද්ද සමාජයේ? ඉන්නවද නැද්ද? ඉන්නව නේද? ඒ කියන්නේ කියනවා, මම නම් ඔය දුන්නා, ආ එතනින් එහාට මගේ දෙයක් නැහැ, මම නම් ඕව අල්ලගන්නේ, මට නම් ඕනේ නැහැ මතක් කරන්න කියනවා. ඉතින් එහෙම කියන්නේ මේ කරුණ හරි හැටි වටහාගෙනද? නැහැ. මෙන්න මෙහිම සිහි කරත් ඒක හොඳ නැහැ තමයි. ආ මමමයි දුන්නේ, මමමයි දුන්නේ, මමමයි දුන්නේ, මමමයි දුන්නේ කිය කිය අර මම කියලා තමන්ටම ලකුණු දාගෙන, ඊට පස්සේ අර ආත්ම දෘෂ්ටිය වැඩෙන විදිහට සිහි කළොත් ඒක හොඳද නරකද? හොඳද නරකද? නරකයි නේද ඒක? ඔබට මතකද අනුරාධපුර අසපුවේ ඉස්සර ධර්මශාලාව ටිකක් පොඩි, ඔය ඔච්චර පැත්තක් ලොකු වෙලා තිබුණේ නැහැ. ඒ දවස්වල එහි හිටපු පින්වත් සංඝෝපස්ථායක සාමින් වහන්සේ කිව්වා අම්මලට, ඒ සිල් වැඩසටහනේ අම්මලට කිව්වා, ඉතින් මේ දැන් ගොඩාක් පිරිස බණහන්ඩ එනවනේ, ඉතින් ඒ සමහර හැමෝටම ශාලාව ඇතුළේ ඉඩ නැහැ, ඉතින් ඒ නිසා අපි ගස් ටිකක් වවමු කියලා කිව්වා. ගස් ටිකක් වවමු එළියේ, දැන් ඕන හැටියට ඉඩක් තියෙනවා, අපි ගස් ටිකක් වවමු. එක ගහ ගානේ කැමති කෙනෙක්ට බාර ගන්න පුළුවන්. හැබැයි මෙහිමයි, තමන්ගේ වත්තේ තියෙන ගහක් තමයි දෙන්න ඕනේ. එතකොට ඒ ගහ රූට් බෝල් කරලා ගෙනල්ලා මොකද කරන්නේ? හිටවන්න පුළුවන්. ඉතින් අනේ දැන් ඒ පැත්තේ ගස් වලින් අඩුවක් නැහෙනේ. ඉතින් ඒ අම්මලා බාරගත්තා. ඔය අතර එක අම්මා කෙනෙක් හිටියා. ඒ අම්මත් බොහොම සතුටින් ගහක් බාරගත්තා. ගහ බාර අරගෙන දැන් ඒ අම්මා ඒ ගැනමයි හිතන්නේ. දැන් ඔන්න ගහත් පූජා කළා. ගහ ගෙනල්ලා හිටෙව්වා. ඒ ගහ හිටුණේ ධර්මශාලාවට ටිකක් ළඟට වෙන්න, සමීපයට වෙන්න. ඒකට දැන් ඒ අම්මා අනුරාධපුර අසපුවට සිල් ගන්න ගියේ ඇයි? මොකක් දායාද කරගන්නද? ධර්මයේ දායාද කරගන්න අදහසින්. ඉතින් බණහා ඉදිරි තමයි මේ ගැනත් අහන්න ලැබුණේ. ඊට පස්සේ ඔන්න දැන් ගහත් පූජා කළා. දැන් අම්මට සතුටුයි මේක. දැන් අම්මා හැමදාම දැන් ආවට පස්සේ ඉඳගන්නෙත් මොන ගහ යටද? එයාගේ ගහ යට. ඊට පස්සේ දැන් තව ගස් තියනවා එතන හිටවලා. හැබැයි එයා වතුර දාන්නේ මොන ගහට විතරද? එයාගේ ගහට විතරයි. එයාට ඕනේ වුණා එයාගේ ගහ අනිත් අයගේ ගස්වලට වඩා ලොකුවට හොඳට හැද
වටිනවා දකින්න. අන්න දැන් ඒ දුන්න දේ අල්ලගෙනද නැද්ද? දුන්න දේ අල්ලගෙන. ඒ අම්මා දුන්න දේ සිහි කරපුව හැටි හරිද වැරදිද? ඒක වැරදි. ඒක වැරදි. එතකොට ඒ අම්මා දැන් ඒක දැන් මගේ ගහ කියලා අල්ලගෙන දැන් හරියට ගෙදර තිබ්බා වගේම තමයි. වෙනසකට තියෙන්නේ තැනේ වෙනස. නමුත් ගහ අතෑරලාද හිතෙන්? හිතෙන් අතෑරලා නෑ. ඉතින් දැන් මේ අම්මා මොකද කරන්නේ? දැන් හැමදාම එනවා. ඉතින් ඒ ගහ තමයි දකින්නේ. හොම කාලයක් ගියා. ගියාම ඔන්න සංඝෝපස්ථායක සාමින්නහන්සේ මාරු වුණා. ඉතින් අලුතින් සංඝෝපස්ථායක සාමින්නහන්සේ නමක් වැඩම කළා. ඉතින් ටික දවසක් යද්දී ඔන්න උපස්ථාන කමිටුවෙන් යෝජනාවකුත් ආවා. අපි මේ ශාලාව ටිකක් ලොකු කරමු කියලා. ඔන්න කොහින්දෝ ආපු දායක මහත්තයෙකුත් දැන් ඒකට යන මුදල දෙන්න කැමති වෙලා දැන් ශාලාව ලොකු කරන්න යන්නේ. දැන් මේ අම්මා පොයට සිල් අරගෙන ගියා. දැන් මේ මොනවද දන්නවද අම්මා? දැන් මේ අම්මා මොනවද දන්නේ? ඊට පස්සේ ඔන්න දැන් මිනිස්සුන්ගේ අහපත පිණිසනේ මේ කරන්නේ. එතකොට හැකිතාක් ගස් බේරලා කරන්න බැලුවා. නමුත් මේ ගහ නම් යනවාමයි. ඒක බේරන්න බෑ. ඊට පස්සේ ඔන්න ධර්මශාලාව ලොකු කරන්න ගහ අයින් කළා. දැන් ඊළඟ පෝයෙට අම්මා එනවා සිල් ගන්න. ඇවිල්ලා බැලුවේ කෝ මගේ ගහ කියලා. ගහ තියෙනවද? ගහ නැහැ. මුන්දැට හොඳටම කීంతి ගියා. දැන් බලන්න ආවේ මොකක් දායාද කරගන්නද? ධර්මේ දායාද කරගන්නයි. එතකොට අර ගහ පූජා කරෙත් මොකටද? ධර්ම අවබෝධයට අවශ්‍ය පිනක් රැස් කරගන්නයි. අනිත් එක බණ අහන්නේ නැහැට සෙවන සදන්නයි. එතකොට දැන් එතන පියස්සක් තිබුණා නම් වැස්ස වේලාවක වුණත් පිරිසට පහසුවෙන් බණ අහන්න පුළුවන්නේ. එතකොට ඒ අම්මට අරක අනුමෝදන් වෙන්න බැරි වුණා. අන්න ගහත් එක්ක ගැටුණා. ගහත් ගහ නැති නිසා ගැටිලා කිව්ව මගේ ගහ නැහැ. කෝ මගේ ගහ අයින් කරලා මම නම් ආයෙන්නේ සිල් ගන්න. දැන් බලන්න ඒ අම්මට නැති වුණේ මොකද්ද? ධර්මේ නේද? එතකොට වටිනා දේ කුමක්ද කියලා අඳුනගන්න බැරි වුණා. අර දුන්න දේ අත්හල හිතින් නෙවෙයි දුන්නේ. එතකොට පින්නතුනි අපි දෙයක් දෙද්දී හොඳට මතක තියාගන්න ඕනේ අපි දෙන්න ඕනේ මොන හිතින්ද? අත්හල හිතින්. ඒක පිටිපස්සෙන් නූලක් යවන්න හොඳ නැහැ. නූලේ එක කොනක් කොහෙද? එක කොනක් අපි අරගෙන එක කොනක් ඒකි ගැට ගහලා. ඒක හොඳද? ඒක හරි විදිහට දන් දෙන කෙනෙක්ගේ ක්‍රමේ නෙවෙයි. එතකොට අපි දුන්න දානේ සිහි කරද්දී අපිට දැන් මම මෙහෙම කළා කියලා හිතෙන එක වැඩි වෙන විදිහට නෙවෙයි සිහි කරන්නේ. මේ භාවනාවෙන් කියන්නේ එහෙම එකක් නෙවෙයි. මේ භාවනාව තුල කියන්නේ තමන්ගේ අත්හැරීමේ ගුණය ගැන සිහි කරලා සතුටු වෙන එකයි මෙතන තියෙන්නේ. ඉතින් අපි හිතමු අපි පූජා කරන දෙයකින් කෙනෙක් ප්‍රයෝජනයක් ගත්තා කියලා. අපි දෙන දෙයකින් කෙනෙක් ප්‍රයෝජනයක් ගත්තා කියලා දවස් 10ක් දවස් 10කට පස්සේ ඒක ප්‍රයෝජනෙට යෙදුනේ නැහැ. එතකොට දක්ෂ හිතක් තියෙන කෙනා කොහොමද හිතන්නේ? එයා අර දවස් 10 ගෙනයි හිතන්නේ. අනේ මේ දවස් 10 මේක පාවිච්චි වුණානේ. මං සතු දෙයි මම අතහැරියන්නේ මට ලාභයක්මයි කියලා එයා හිතලා සතුටු වෙනවා. තේරුණාද? එතකොට අපි සතුව තියෙන අත්හැරීමේ ගුණයයි මෙතනදි සිහි කරන්නේ. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අර මං කලින් කියපු විදියට සිහි කරොත් එහෙම ඔන්න මොනවා හරි අපි හිතමු ඔන්න මොකක් හරි පින්කමක් හරි උත්සවයක් හරි මොනවා හරි එකක් තියෙනවා. එතකොට දැන් ඔන්න මේ කෙනාට ඉස්සරහා ඉන්න දුන්නේ නැත්තම් මොකද වෙන්නේ? අන්න හිතෙන්න ගන්නවා ආ මම අසවල් දෙයක් දුන්නේ මම
අසවල්දේ දුන්නේ මම අසවල්දේ දුන්නේ මම කෝ මම පිටිපස්සෙන්නේ කියලා ඔන්න හිත ගැටෙනවා. එතකොට එහෙනම් අපි දෙයක් දෙන්නේ දෙයක් පූජා කරන්නේ තවත් ඉබඳු ලෞකික ලාභ සත්කාරයක් බලාගෙනද? නෑ. මතක තියාගන්න අපි දෙන දේ තුල එහෙම කල්පනාවක් හරි අපේ අභ්‍යන්තරිකව තියෙනවා නම් හිත ඇතුලේ ඒ දෙන දේ පිරිසිදුද අපිරිසිදුද? ඒ කාරණෙන් ඒක අපිරිසිදුයි. මොකද අපි ලෞකික වූ ලාභ සත්කාරය අපේක්ෂාවෙන් තමයි ඒ දේ දීලා තියෙන්නේ. එතකොට ඒ තුල අර සම්පූර්ණයෙන් පිරිසිදු බවක් නැහැ. ඒ නිසා මතක තියාගන්න වචනයකින් හෝ අපි දෙයක් දුන්නහම වචනයකින් හෝ ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. එහෙම නැතුව අර්ථයම සලකා දන් දෙනවා නම් ඒ දෙන දානයේ ගොඩාක් මහත්ඵල මහානිසංසදායක දානයක් බවට පත් වෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාලා දන් දෙන විදිහ අනුවත් පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා කියලා. පුද්ගලයෝ කී දෙනෙක්ද? 3 දෙනෙක් ඉන්නවලු. දන් දෙන විදිහ අනුව ඒ කොහොමද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාලා වැහි වහින්නේ නැති පුද්ගලයෙක් ඉන්නවලු. වැහි වහින්නේ නැහැ වගේ පුද්ගලයෙක් ඉන්නවලු. කොහේටවත් වහින්නේ නැහැ. ඒ වගේ පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා එක පැත්තකට විතරක් වහිනවා වගේ කිව්වා. ඔන්න එක ප්‍රදේශයකට විතරක් වහිනවා වගේ. තවත් පුද්ගලයෙක් ඉන්නවා කිව්වා හැම තිස්සෙම වහිනවා වගේ පුද්ගලෙක් හැම පළාතකටම. එතකොට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තෝරලා දෙනවා ඕක. අර වැහි වහින්නේ නැති පුද්ගලයා කියන්නේ කවුද? එයා සතු දේවල් කිසිම විදිහකින් ඒකේන දන් දෙන්නේ නැහැ. තමන් සතු කිසි දෙයක් දන් දෙන්නේ නැහැ. ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ට වේවා දුගී මගී යාචකයන්ට වේවා එයා දන් දෙන්නේ නැහැ. එතකොට හරියට අර වැහි වහින්නේ නැති කෙනා වගේ. ඊට පස්සේ වදාලා එක පැත්තකට විතරක් වහිනවා වගේ කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඔන්න සමහර අය ඉන්නවා එයාලා ස්වාමීන් වහන්සේලාට විතරයි දෙන්නේ. දුගී මගී යාචකයන්ට දෙන්නේ නැහැ. ඒ වගේ අපි හිතින් සීමාවල් හදාගෙන ඉන්නවා. හරියට එතකොට දැන් තවත් සමහර අය ඉන්නවා එයාලා කියනවා නෑ 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 මම නම් ස්වාමීන් වහන්සේලාට දෙන්නේ නැහැ. ඒ කියන්නේ බුද්ධ ශාසනයට දන් දෙන්නේ නැහැ. ඒ වෙනුවට මම නම් දෙන්නේ වැඩිහිටි නිවාසවලට ළමා නිවාසවලට. එහෙම කියන අය නැද්ද? එහෙමත් ඉන්නවා. අන්න එක පැත්තකට විතර වහින කෙනෙක් වගේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා අර හැම පැත්තටම සම වහින කෙනා කියන්නේ කවුද? එහෙම සීමාවක් නෑ එයාට. එයා දෙයක් දෙන්න අවස්ථාවක් ලැබෙද්දී තමන්ට හැකියාවක් තියෙනවා නම් ඒ දේ තමන්ගේ හිත පිනා යනවා නම් ඒ දේ ඒක දෙනවද නැද්ද? ඒක දෙනවා. දැන් බෝසතාණන් වහන්සේලාගේ චර්යාව ඉබඳු එකක්. එතකොට දැන් අපිත් අහලා තියෙනවා අපගේ මහා බෝසතාණන් වහන්සේ මේ මහා සාගරයේ ජලය පරදන තරම් දන් දීලා තියෙනවා. මේ මහා පොළව පරදින තරම් දන් දීලා තියෙනවා. මහා මේරු පර්වතය දැන් උන්වහන්සේ දන් දුන්නේව ගොඩ ගැහුවොත් මහා මේරු පර්වතය පරදින තරම් දන් දීලා තියෙනවා. ඉතින් ඊතරම් මහා දානයක් පුරුදු කරපු උත්තමයන් වහන්සේ නමක් තමයි අපගේ භාග්‍යවතුන් වහන්සේ. ඒ නිසා තමයි පින්නතුනි අදටත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී නාමයට දේවල් ලැබෙනවද නැද්ද? ලැබෙනවද නැද්ද? ලැබෙනවා, ලැබෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් චෛත්‍ය රාජානන් වහන්සේ නමක් හදනවා කියලා කිව්වොත් දැන් ඒ වගේ දෙයක් අපිට ඇහෙනවා නම්
නිරායාසයෙන්ම අපි ඒ දේට අපේ ශ්‍රමයෙන් දායක වෙන්න, ඊට පස්සේ අපේ ධනෙන් දායක වෙන්න අපි පෙළඹෙනවාද නැද්ද? පෙළඹෙනවා. නමුත් අනිත් දේවල් වලට අපි පෙළඹෙන ගතිය අඩුයි නේද? දැන් මට මතකයි ඒ දවස්වල අපේ පින්වත් ලොකු සාමින් වහන්සේ රත්නපුරේ රෝහලේ දරුවන් බිහි කිරීමට රෝහල්ගත වෙන අම්මලට පහසුවෙන් ඉන්න වාට්ටුවක් තිබෙන්නේ නැති නිසා එහෙම වාට්ටුවක් හදන්න බාරගෙන ඔන්න ඒක කරන්න පටන් ගත්තා. නමුත් හිතන තරම් උපකාර ලැබුණාද ඒකට? හිතන තරම් උපකාර ලැබුණේ නෑ ඒකට. නමුත් බලන්න දැන් සම්බුද්ධ රාජ මාලිගාව හදන්න පටන් ගත්තා. හැමෝම එකතු වෙලා උදව් කරාද නැද්ද? උදව් කළා. ඉතින් මොකේ වෙනසද මේ? ඒක ලබන කෙනාගේ පිනේ වෙනස. ඇයි? ඒක ලබන කෙනා තුළ ලබන්න පිනක් තියෙන්න ඕනද නැද්ද? ඒ පින එන්නේ මොකෙන්ද? සසර තුළ දන් දීමේ. දැන් අපේ බුදුරජාණන් වහන්සේ දීලා තියෙන දානේ ගැන සිහි කරද්දී අපිට උන්වහන්සේට මෙකල පවා ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී නාමයට තියෙන ලැබීම් මෙපමණයි කියලා පමන කරන්න පුළුවන්ද? බෑ. අපේ රටේ විතරක් නොවේනේ, බුරුමය, තායිලන්තය, චීනය, කොරියාව, මේ හැම රටකම ඒ මිනිස්සු භාග්‍යතුන් වහන්සේ උදෙසා මහා පුද පූජාවන් කරනවා. ඒ ඇයි? භාග්‍යතුන් වහන්සේගේ සසරේ පුරුදු කරපු දානය, මේ විපාකේ. එතකොට පින්නතුනි අපි දන් දෙන දේ විපාකය අපට ලැබෙනවා කියන අදහසින් දීමත් සත්පුරුෂ දානයට අයිති එකක්. දැන් සත්පුරුෂ අසත්පුරුෂ කියලා දාන වර්ග දෙකක් තියෙනවා. ඒ සත්පුරුෂ දානේ පළවෙනි ලක්ෂණය තමයි සක්කච්ඡං දානං දේති. ඒ කියන්නේ දෙන දේ සකස් කරලා දීම. දැන් ඒක අපිට මහමෙවුනාව භවනාසපුවට සම්බන්ධ දායක සදහැවත් පිරිස් අතර නිතර දකින්න ලැබෙන ගුණයක් මේක. ගුරුදේවයන් වහන්සේ අපිට ඉස්සරෝම මේක සූත්‍ර කරුණුවලින් මතු කරලා කිව්වාට පස්සේ මට මතකයි එක ඒ කාලේ ලොකු සාමින් වහන්සේ ඒ සූත්‍ර දේශනාව කළාට පස්සේ කියලා දුන්නාට පස්සේ මේ පිරිස තුල ඇතිවෙච්ච වෙනස, ඊට පස්සේ දෙන හැම දෙයක්ම මොනවා කරලාද දෙන්නේ? සකස් කරලා දෙනවා. නිකන් ඔහේ දෙන්නේ නැහැ. ඔහේ දේවල් දෙන්නේ නැහැ. සකසා දෙන්න පුරුදු වුණා මිනිස්සු. එතකොට දැන් පුංචි දෙයක් වුණත් දැන් අපි හිතමු මේ දත් බුරුසුවක් දන් දෙන්නේ කියලා. ඒක පවා අර හිත සතුටු වෙන විදිහට ලස්සනට ඔතලා ලස්සනට පිළිවෙලට දන් දෙන්න පුරුදු වෙලා තියෙනවා. ඒකයි ති මොන ගුණේටද? සත්පුරුෂ දානේ තුල ඇතුළත් සක්කච්ඡං දානං දේති කියන ගුණේටයි. සකසා දන් දීමට. එතකොට අපි දෙන දානයක් ලස්සන වෙන්න උපකාර වෙන එක ගුණයක් තමයි සකස් කොට දන් දීම. ඉතින් ඒ නිසා පින්නතුනි හැකි හැම වෙලාවකම සකස් කොට දන් දෙන්න. ඊළඟ දේ තමයි පින්නතුනි අපි ගෞරව සහිතව දන් දෙන්න ඕනේ. කොහොමද දෙන්න ඕනේ? ගෞරව සහිතව. අපි හිතමු ඔන්න දුගී කෙනෙකුට දෙනවා කියලා දෙයක්. එතකොට දැන් ඒ කෙනා දුප්පත් තමයි. හැබැයි දෙන්නේ කවුද? දෙන්නේ අපිනේ. එතකොට වැඩි පිනක් ලැබෙන්න නම් ඒක සත්පුරුෂ දානයක් වෙන්න නම් ඉඳා ආ ගණින් කියලා විසිකරොත් ඒක වෙනවද? ඒකත් දානයක් තමයි. හැබැයි ඒක සත්පුරුෂ නෑ. සත්පුරුෂ විදිහට දෙන්න ඕනේ. කොහොමද? අර ලස්සනට සකස් කරලා ගත්ත දේ ළඟට ගිහිල්ලා පිළිවෙලට අපිට පුළුවන් නම් අපි එයා ළඟට යන්න ඕනේ. ගිහිල්ලා එයාට දෙන්න ඕනේ, ගෞරව සහිතව දෙන්න ඕනේ. දෙන දේ නිගරු කරලා දෙන්න හොඳ නෑ.
අගරු ගෞරව රහිතව දෙන්න හොඳ නෑ. ඒතර ගරුසරු ඇතුව දීමත් සත්පුරුෂ දානේ ලක්ෂණය. ඊළඟ දේ තමයි සියතින් දන් දීම. මොකක්ද? සියතින් දන් දීම. සියතින් දීමත් සත්පුරුෂ දානේ ලක්ෂණයක්. තමන්ට හැකි හැම විටම මොකද කරන්න ඕනේ? තමන්ගේ අතින් දෙන්න ඕනේ දෙන දේ. තමන්ගේ අතින් මහන්සි වෙන්න ඕනේ. එතකොට ඒකේ විපාකේ අඩුද වැඩිද? විපාකේ වැඩි. සහ සත්පුරුෂ දානයක්. ඊට පස්සේ ඊළඟ එක තමයි ඉවත නොදමන දෙයක්සේ දන් දෙන්න ඕනේ. කොහොමද? ඉවත නොදමන දෙයක්සේ දන් දෙන්න ඕනේ. දැන් අපි ඉවත දාන දේවල් වගේ දීලා වැඩක් නැහැ. දැන් ප්‍රණීත දෙයක් වේවා, රූක්ෂ දෙයක් වේවා දන් දෙන්නේ ඉවතලන දෙයක් විදිහට නැතුව ලස්සනට ඒක පිළිවෙලට දෙන්න ඕනේ. ඊළඟ ලක්ෂණේ තමයි කර්ම කර්ම විපාක අදහා දන් දීම. ඒ කියන්නේ මාමේ දෙන දානේ විපාකය ඒකාන්තේම මාහට ලැබෙන්නේ කියන අදහස තියෙන්න ඕනේ. හැබැයි ඒ කියන්නේ අර ඒකත් මං හිතන්නේ අපි තෝරගන්න ඕනේ තැනක් දානේ සම්බන්ධයෙන්. මොකද සමහර අය මෙන්න මෙහිම හිතනවා. කොහොමද? දැන් අපි හිතමු ඔන්න ඉගෙන ගන්න දුෂ්කරතා තියෙන දරුවෙකුට ඉගෙන ගන්න උදව් කළා කියලා කෙනෙක්. එතකොට ඒ ළමයාට උදව් කරන්නේ මෙන්න මේ අදහසින්න. හරි, මම මේ ළමයාට උදව් කරනවා. මෙයා ලොකු වෙලා මට මෙහිම මෙහිම කරන්න ඕනේ. මං ගැන මෙහිම මෙහිම බලන්න ඕනේ කියලා කල්පනාවක් එක්කනම් දන් දෙන්නේ. අන්න නූල තියනවද නැද්ද පස්සේ? නූල තියනවා. ඒ කියන්නේ අපි අර අතෑරලා නෙවෙයි දීලා තියන්නේ ඒක. ඉතින් අපි හිතමු ඥාතියෙක් කියලා ඥාති ළමයෙකුට උදව් කරනවා. උදව් කරලා හිතනවා, ආ හරි මම මෙයාට උදව් කරනවා, මෙයා එහෙනම් මං ගැන බලන්න ඕනේ, මට මෙහෙම මෙහෙම සලකන්න ඕනේ, මට මෙහෙම ගරු කරන්න ඕනේ ආදී වශයෙන් අපේක්ෂා තියාගෙන දෙනවා. ඒක හොඳද නරකද? ඒක හොඳ නෑ. මෙතන කියන්නේ ඒක නෙවෙයි. මෙතන කියන්නේ ගනුදෙනුවක් විදිහට දෙන දානයක් නෙවෙයි. තේරුණාද? දැන් අර විදිහට හිතුවා කියන්නේ ඒක අතෑරීමකට වඩා මොකක්ද? ගනුදෙනුවක්. ආ, මං ඔයාට මෙහෙම දුන්නා, ඔයාගෙන් මට මෙහෙම ඉන්න ඕනේ කියලා හිතනවනේ. ඒක හොඳ නෑ. ගනුදෙනුවක් විදිහට නැතුව දන් දෙන්න ඕනේ. කර්ම කර්මඵල අදහලා. ඒ කොහොමද? එයා හිතනවා දානය කියන්නේ යහපත් දෙයක්. භාග්‍යතුන් වහන්සේ වදාළි, අපි දන් දෙද්දී අපට යහපත් වූ විපාකයක් ඒ දානය තුලින් රැස් වෙනවා. එතකොට ඒ රැස් වෙන යහපත් විපාකය ඒන් කොටසක් ඇතැම් විට මේ ජීවිතයේ විපාක වශයෙන් ලැබේවි. කොතැනකදී හෝ සමහර විට ඊළඟ ජීවිතේ ලැබේවි. කොතැනකදී හෝ ඇතැම් විට අපි නිවන් දකිනා ජාති දක්වාම විටින් විට යට යමින් විටින් විට මතුවෙමි විපාක දේවි. අපි දන්නවද ඒක විපාක දෙන්නේ කොතනද කියලා? අපි දන්නේ නැහැ. කොයිම වෙලාවක හරි මෙයින් මට දුක් විපාකයක් නොවේ ලැබෙන්නේ. මේ දුන්න දානේ මුල් කරගෙන මට ලැබෙන්නේ මොන විපාකයක්ද? සැප විපාකයක් කියන අවබෝධයත් එක්ක දෙද්දී අන්න අපි තේරුම් අපි කියනවා ඒකට කර්ම කර්මඵල අදහාගෙන දන් දෙනවා කියලා. එතකොට ඔය විදිහට ඔය කරුණු පහත් එක්ක කෙනෙක් දන් දෙනවා නම් එයා දෙන්නේ සත්පුරුෂ දානයක්ද අසත්පුරුෂ දානයක්ද? සත්පුරුෂ දානයක්. මේ ලෝකේ ඇතැම් අය ඉන්නවා සකස් කරලා දන් දෙන්නේ නැහැ. පිළිවෙලට නෙවෙයි දන් දෙන්නේ. ගරුසරු ඇතුව දන් දෙන්නේ නැහැ. අහක දාන දෙයක් විදිහට දන් දෙනවා. තමන්ගේ අතින් දන් දෙන්නේ නැහැ. කර්ම කර්මඵල අදහ ගැනීම නැහැ. ඔහේ දෙනවා. ඒකත් එක්ක ප්‍රඥාව මිශ්‍ර වෙලා නැහැ. එතකොට පින්නතුනි ඒකට කියන්නේ අසත්පුරුෂ දාන කියලා. මේකේ විපාක වෙනස් වෙන්නේ කොහොමද? විපාකේ වෙනස් වෙන්නේ මෙහිමයි. දැන් ඔබ දැකලා තියෙනවද සමහර මිනිස්සු ඉන්නවා ගොඩාක් ධනයත් එක්ක ඉපදිලා. ඒ කියන්නේ සල්ලි භාගි ගොඩාක් තියෙනවා.
ඉඩකඩන් තියෙනවා, වතු පිටි තියෙනවා, යාන වාහන තියෙනවා. හැබැයි එකක්වත් පාවිච්චි වෙන්නේ නැහැ. එහෙමයි නැද්ද? දැන් ඔන්න කෙනෙක් ඉන්නවා, එයා ඉන්නේ කොළඹ. එයාගේ වත්ත තියෙන්නේ අනුරාධපුරේ. එතකොට එයාට සමහර විට අවුරුද්දට දවස් දෙක තුනයි එහෙට යැවෙන්නේ. ඒක වත්තෙන් ප්‍රයෝජන ගන්න කවුද? කොහෙවත් ඉන්න අය. එයාට පාවිච්චියක් වෙනවද ඒක? නෑ. දැන් එයාට හොඳ ලස්සන ඉඩමක් එක්ක සමහර වෙන බංගලෝ එකක් තියෙනවා කොහෙද? නුවරඑළි. හැබැයි මෙයා ඉන්නේ කොහෙද? මෙයා කොළඹ ඉන්න අමාරු තැනක අර පොඩි ෆ්ලැට් එක හරි කොහේ හරි මෙයා ඉන්නවා. ඉතින් මෙයාට සමහරට අවුරුද්දකට පොඩි වෙලාවක් ඉහිර යන්න හම්බෙන්නේ. එතකොට දැන් ලැබිලා මොකද්ද වෙන්නේ නැත්තේ? පාවිච්චි වෙන්නේ නැහැ. දැන් ඔන්න හොඳ වාහනයක් තියෙනවා. හොඳ වාහනේ හොඳ එකට යන්න කියලා ගරාජ් එකේ තියෙනවා. ගෙදර ඔන්න දාලා තියෙනවා. අර පරණ වාහනේමයි මෙයා යන්නේ. දැන් බලන්න, දැන් වාහනයක් තියෙන්නේ මොකටද? පාවිච්චි කරන්නනේ. දැන් හොඳ ඇඳුම් තියෙනවා. ඊ ඇඳුම් එළියට ගන්න නැයි කල්මාරි තියෙන්නේ. හැමදාම අර පරණ ඇඳුම අඳින්නේ. එහෙමයි නැද්ද? ඉන්නව නේද? එහෙමයි ඉන්නවා. ඉතින් පින්නතනි බලන්න, මොකේ විපාකද මේ? අසත්පුරුෂ දාන දීලා සංසාරේ අසත්පුරුෂ දාන දුන්නාම ලැබෙනවා. හැබැයි පාවිච්චි වෙන්නේ. දැන් මෙයාට සල්ලි කන්දරාවක් තියෙනවා. හැබැයි කොහෙද තියෙන්නේ? බැංකුවේ. ඔන්න FD දාලා ඒකෙන් ඔන්න තව එකට දානවා, තව එකට දානවා. පාවිච්චියක් නැහැ. දැන් පොලියත් ඒකට එකතු කරලා ආයෙ දානවා. එතකොට දැන් මෙයාට කිසි පාවිච්චියක් වෙනවද? හේතුව මොකද්ද? පාවිච්චි කරන්න හිත නැමෙන්නේ. සංසාරේ දෙන්න අවශ්‍ය දේ කරලා, හැබැයි අසත්පුරුෂ දානයක් විදිහටයි දීලා තියෙන්නේ. එතකොට පාවිච්චි වෙන්නේ නැහැ. දැන් අපි ජීවත් වෙන්නේ පොඩි කලයිනේ. මේ ජීවත් වෙන පුංචි කාලෙදි අපිට තියෙන සම්පත් වලින් අපි අනිත් අයටත් උපකාර කරගෙන, දරුමල්ලොන්ටත් සුදුසු පරිදි දායාද දීලා, ධාර්මික විදිහට පරිභෝග කරන එකත් පිනක විපාකයක්. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ විතරක් නෙවෙයි අසත්පුරුෂ දාන විපාකේ. එයා යටතේ ඉන්න සේවකයෝ ඉන්නවා නම්, එයාගේ බිරිඳ වේවා, දරුවෝ වේවා, පවුලේ අය කවුරුත් එයා කියන දේ අහන්නේ. ඒකත් අසත්පුරුෂ දානේ විපාකයක් විදිහටයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්නේ. දරුවෝ අකීකරුයි. ඒකට හේතුවත් අසත්පුරුෂ දානය. එතකොට පින්නතුනි, දැන් එහෙනම් සත්පුරුෂ විදිහට කෙනෙක් දන් දුන්නා නම්, ධාර්මිකව ඒ ලැබෙන භෝග පරිභෝග කරන්න එයාට හිත නැමෙනවාද නැද්ද? හිත නැමෙනවා. දන් දෙන කෙනාට දානය ලස්සන දානයක් කරගන්න උපකාර වෙන අංග තුනක් චලංග දාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාලා, දෙන කිනා පැත්තේ තුනයි, පිළිගන්න කිනා පැත්තේ තුනයි. මොකද දෙන කිනා පැත්තේ තියෙන කරුණ තුන? ඒ තමයි දන් දෙන්න කලින් සතුටු සිතින් දෙන්න ඕනේ. ගොඩාක් පහදවාගත්ත සිතින් දෙන දේ දෙන්න ඕනේ. ඒ කියන්නේ හිතේ ගොඩාක් තියෙන ඕනේ මොකද දීම ගැන? පැහැදීම තියෙන්න ඕනේ. අනේ මට කොතරම් ලාභයක්ද, මෙහිම දෙයක් මට කරන්න ලැබෙනවා, මෙහිම දෙයක් මට කරන්න ලැබෙනවා, මට ඒක ලාභයක්මයි කියලා ඒකේ නම මොකද කරන්නේ? සතුටු වෙන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි කරුණ තමයි දෙන වෙලාවේ සතුටු සිතින් දෙන්න ඕනේ. දෙන වෙලාවේ හිතුණොත් එහෙම, අයියෝ මොකට මම මේක දෙන්න හිතුවද, අපරාධ මේක තිබ්බනම් වෙන මොනවා හරි කරන්න තිබ්බා කියලා හිතුනොත් මොකද වෙන්නේ? ක්වොලිටි එක බහිනවා. මොකේද? අන්න දානින් රැස් වෙන පින බාල වෙනවා. බාල පිනක් හැදෙන්නේ. එතකොට බාල පිනක් හැදෙන්නේ. ඊට පස්සේ
දීල සතුටු වෙන්න ඕනේ. පස්සේ හිතුණත් අනේ මුන්ට දුන්නාට වඩා හොඳයි. ඔහොම හිතුණොත් එහෙම දානේ අර දුන්නදී තත්වේ බාල වෙනවද නැද්ද? බාල වෙනවා. ඒ නිසා කවදාවත් එහෙම හිතන්න හොඳ නෑ. දන් දෙන්න කලින් හිත පහද ගන්න ඕනේ, දෙන වෙලාවේ හිත පහද ගන්න ඕනේ, දුන්නාට පස්සේ පැහැදුණු සිතින් ඉන්න ඕනේ. ඔන්න ඔය තුන් තැන රැක ගන්න පුළුවන් නම් එයා දක්ෂයෙක්. ඇයි හැමෝටම පුළුවන්ද බැරිද ඔක් කරන්න? බෑනේ, හැමෝටම බෑ. දැන් ඔබට මතකද අර අනුරාධපුර යුගයේ වෙච්ච සිද්ධිය? එක මිනිසෙක් එක රහතන් වහන්සේ නමකට දානෙට ආරාධනා කළා. දැන් මේ මිනිසයා දැන් ස්වාමීන් වහන්සේලාගෙන බොහෝම පැහැදීමෙන් අනේ ස්වාමීනි අපේ ගෙදර දානෙට වඩින්න කියලා ඔන්න ආරාධනා කළා. ඉතින් දැන් මේ මිනිසයා දන්නවද මේ ස්වාමීන් වහන්සේ රහත් කියලා? දන්නේ නැහැ. දැන් මේ මිනිසයා ඉතින් හරි වාසනාවක් ලැබුණේ. ඉතින් දැන් ස්වාමීන් වහන්සේව කැන්දන් යන්න ආවා. ඒ කාලේ අද වගේ වාහන නැහැ නෝයි, පයින් යන්න තියෙන්නේ. ස්වාමින්වහන්සේ ඔන්න වඩිද්දී තිබ්බ මඩවල. දැන් ස්වාමින්වහන්සේ හිතුවා දැන් මේ මඩවලට බැහැලා ගියොත් එහෙම කකුලුත් කිලුටු වෙනවා, සිවුරුත් කිලුටු වෙනවා. ඊට පස්සේ මේ ගෙදර ගියාට පස්සේ ගෙදර අයටත් කරදරයි. දැන් කකුල් හොදන්නේ එහෙම ගොඩක් ජාති තියෙනවානේ. ඉතින් මේ ස්වාමින්වහන්සේ මොකද කළේ? වලෙන් ඉගුරට පැන්නා. දීක වැරද්දක්ද? නෑනේ, අවස්ථානුකූලව ඒ වෙලාවේ කරන්න තිබ්බ එක කළා. ඒ ස්වාමින්වහන්සේ පැන්නා. පැන්න ගමන් ඒක දැක්ක කවුද? අර උපාසක. බාහිර පෙනුමට පැහැදිච්ච උපාසක ඒක දැක්කා. දැකලා හිතුවා, ආ පැන්න නේද, කිසි සංවරයක් නැ නෝය. දැන් මේ කවුරු ගැනද හිතන්නේ? රහතන් වහන්සේ නමක් ගැන. හරි, දැන් ඉතින් මොනවා කරන්නද? මදයි මට හම්බෙච්ච උන්නාන්සේ ඉඳලා දානයක් දෙන්න හැදුවා. හරි, මම දානේ දැන් ඉතින් දෙන්න වෙනවනේ, ආරාධනා කරපු එකේ දානේ දෙනවා, පිරිකර දෙන්නේ නැහැ කියලා හිතුවා. පිරිකර දෙන්නේ නැහැ කියලා හිතුවා. ඊට පස්සේ ටිකක් ඉස්සරහට වෙලා යද්දි තිබ්බා පොඩි මඩවලක්. අච්චර ලොකු නැහැ. මෙන්න ස්වාමින්වහන්සේ මඩවලට බැහැලම අර ලොකු එකෙන් පැන්නේ. මඩ වලට බැහැලම ගියා. එතකොට අර මිනිස්සයාට දැන් පුදුමයි. දැන් මේ මොකද්ද උනේ? අච්චර ලොකු එකෙන් පැන්නා. දැන් මේකිනුත් පයින්ද තිබ්බන්නේ. දැන් මේකෙන් පැන්නේ නැහැ, දැන් බැහැලා ගියා. එතකොට ස්වාමින්වහන්සේන් ඇහුවා. ස්වාමින්වහන්සේ එහෙම කළේ ඇයි? මේකෙන් පැන්න නම් දානිත් නැති වෙන්න තිබ්බා. එතකොට ඒ මිනිස්සයාගේ හිතේ පැහැදීම මොකද වෙන්නේ එහෙමනම්? හිතේ පැහැදීම අඩු වෙනවා තවනේ. ඒ කෙනාගේ හිතේ පැහැදීම ගැන හිතලයි ස්වාමින්වහන්සේ අරකින් ඇවිදගෙන ගියේ. එතකොට ඒ කෙනා දැනගත්තා මේනම් ලීසිපාසු කෙනෙක් නෙවෙයි, උන්වහන්සේට හිත කියවන්න පුළුවන්, පරචිත්ත විජානන ඥානේ තියෙන උතුමෙක්. ඉතින් බලන්න පින්නතුනි, දැන් අර දින වෙලාවේ දැන් දෙන්න යන්නේ, යන වෙලාවේ ටිකට සමහර දැකපු චූටි චූටි දේවල් නිසා හිත කෙලස ගන්නවා. එතකොට අර දින දානී තත්වයේ බාල වෙනවද නැද්ද? දානී තත්වයේ බාල වෙනවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න, ඔබ දෙයක් දෙනවා නම් සතුටු සිතින්ම දෙන්න. දෙන්න කලිනුත් දෙන වෙලාවෙත් දුන්නට පස්සෙත් ඒක බොහෝම උපකාරයි. මේ චාගානුස්සති භාවනාව වැඩිම පිණිස මේ චාගානුස්සති භාවනාව කරන කෙනා දානේ පිළිබඳ විභංගයේ දැනගෙන ඉන්න එක හොඳයි. ඒ කියන්නේ තමන්ට මහත්ඵල මහානිසංස වෙන්නේ මොන දානද කියලා. දැන් අපි දන්නවා
මේ බුදු සසුන විශේෂී දින දාන මහත්ඵල මහානිසංසද නැද්ද? මහත්ඵල මහානිසංසයි. ඒකට හේතුව මොකක්ද? බුදු සසුන ගුණයෙන් අග්‍ර නිසා. දැන් අපි දන්නවා පුද්ගලික විදිහට දෙන දාන, පුද්ගලික දාන 14ක් තියෙනවානේ. තිරිසන් සතාට දෙන දානේ ඉඳලා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට දෙන දේ දක්වා දාන 14ක් තියෙනවා. ඒ දාන 14ෙන් අග්‍ර වෙන්නේ කාට දෙන දානේද? භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට දෙන දානේ. මොනවද ඒ දාන 14? ඒ තමයි තිරිසන් සතෙකුට දෙන දේ, දුස්සීල මිනිස්සෙකුට දෙන දේ, සිල්වත් මිනිස්සෙකුට දෙන දේ. ඊට පස්සේ කාමේ වීතරාගී නමුත් බුදු සසුනේ බැහැරව ඉන්න කෙනෙකුට දෙන දේ. ඒ කියන්නේ හරියට ওই හිමාලය වගේ තැන්වල ඉන්න භාවනා කරන අය ඉන්නේ, ඍෂිවරු වගේ අය. ඒ අය බුදු සසුනට අයිති අය නෙවෙයි. එතකොට ඒ අයගේ ධර්ම මාර්ගයක් නැහැ. සමතයකින් හිත රාගය යටපත් කරලා. එතකොට යටපත් කිරීමක් තමයි එතන තියෙන්නේ. එහෙම කෙනෙකුට දෙන දේ. ඊට පස්සේ ඊළඟ දාණය තමයි සෝතාපන්න මාර්ගය යන කෙනෙකුට දෙන දේ. සෝතාපන්න ශ්‍රාවකයෙකුට දෙන දේ. සකදාගාමි මාර්ගය යන කෙනෙකුට දෙන දේ. සකදාගාමි උතුමෙකුට දෙන දේ. ඊට පස්සේ අනාගාමි මාර්ගය යන කෙනෙකුට දෙන දේ. අනාගාමි උතුමෙකුට දෙන දේ. ඊට පස්සේ අරහත් මාර්ගය යන උතුමෙකුට දෙන දාණය. රහතන් වහන්සේ නමකට දෙන දාණය. ඊට පස්සේ තමයි පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දාණය තියෙන්නේ. 14 වෙනි දාණය විදිහට තියෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පූජා කරන දාණය. ඉතින් සියලු දාන අතර අග්‍ර වෙන්නේ තථාගතයන්ටත් තථාගත ශ්‍රාවකයන් වහන්සේලාටත් දෙන දානයයි. ඒකට හේතුව මොකක්ද? චලංග දාන සූත්‍රයේ දානේ පිළිගන්න කෙනාගේ ගුණ තුනක් ගැන කියනවා. මොනවද ඒ? වීතරාගී හෝ වීතරාගී බවට පත්වීමට පිළිපන් කෙනාට දෙන දානේ මහත්ඵලයි මහානිසංසයි. ඒ කියන්නේ රාගය ප්‍රහාණය කරලා හරි රාගය ප්‍රහාණය කරන ප්‍රතිපදාවකින් යුක්තයි. දෙවෙනි කරුණ තමයි දානේ පිළිගන්න කෙනා වීත දෝෂී, ද්වේෂය ප්‍රහාණය කරපු කෙනෙක් හරි නැත්නම් ද්වේෂය ප්‍රහාණය කරන ප්‍රතිපදාවෙන් යුක්තයි. තුන්වෙනි කරුණ තමයි වීත මෝහී. ඒ කියන්නේ මෝහය, මුලාව, ඒ අවිද්‍යාව එක්ක ප්‍රහාණය කරලා එහෙම නැත්නම් ප්‍රහාණය කරන ප්‍රතිපදාවෙන් යුක්තයි. ওই තුනට අයිති වෙන්නේ කවුද? තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් අයිති වෙනවා. පසේ බුදුරජාණන් වහන්සේ නමක් අයිති වෙනවා. එහෙම නැත්නම් තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමක් අයිති වෙනවා. දන් දෙන කෙනෙක්ගේ දානයක් පිරිසිදු කරන්න මේ ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨතම උතුමන් වහන්සේලා තමයි තථාගතයන් වහන්සේලා සහ තථාගත ශ්‍රාවකයන් වහන්සේලා. ඒ දානයි අග්‍ර දාන බවට පත් වෙන්නේ. ඒ වගේම දානයක් තවත් ලස්සන වෙන්න, තවත් මහත්ඵල මහානිසංස වෙන්න උපකාර වෙනවා සිල්වත් වෙලා දෙන දානේ. කොහොමද දෙන දානේද? සිල්වත් වෙලා. යෝ සීලවා සීලවන්තේසු දදාති දානං. තමන් සිල්වත් වෙලා සිල්වත් කෙනෙකුට දන් දෙනවා. ධම්මේන ලද්දං, ධාර්මික උපයාගත් දෙයින් දන් දීමත් දානයක් මහත්ඵල වෙන්න හේතුවක්. ඒ වගේම සුපසන්න චිත්ත, පැහැදුණු සිතින් යුක්තව දන් දීමත් හොඳයි. ඒකත් දානය වැඩි දියුණු වෙන්න. අපි කතා කළා තුන් ආකාරයකින් ඒක. ඒ වගේම කර්ම කර්මඵල අදහාගෙන දන් දෙන්න ඕනේ. ඔය විදිහට දෙන දාන මහත්ඵලයි. එතකොට ඔබේ ජීවිතේ ඔබ නොයෙක් විදිහට මේ දානය පුරුදු කරලා ඇති. පුරුදු කරලා තියෙනවා නේද? දැන් මේ දානය අර හිතට සතුටක් එන විදිහට පුරුදු කරපු කෙනෙකුට දානය කියන්නේ ක්‍රීඩාවක් වගේ දෙයක්. දැන් අපි අහලා තියෙනවා නේද ධ්‍යාන ක්‍රීඩා කියලා? අහලා තියෙනවද ඒක?
ඒකෙනි ධ්‍යාන වඩන උතුමන්ට ඊ ධ්‍යානයේ තුල තියෙන සැපයත් එක්ක අතීතේ උතුමන් පාවිච්චි කරා වචනයක් ධ්‍යාන ක්‍රීඩාවේ දෙනවා කියලා. ඒ කියන්නේ ඒක කම්මැලි එකක් නෙවෙයි ධ්‍යාන වඩනවා කියන්නේ. ඒ ධ්‍යාන වැඩෙන උතුමන්ට ඒ සිත එකඟ කරගෙන භාවනාව තුළ ඉහළ සමාධිමත් සිතක අවස්ථා අත්දකින්නවා කියලා කියන්නේ බොහෝම ප්‍රීතිමත් දෙයක්. ඒ වගේම දානයත් ක්‍රීඩාවක් වගේ එකක්. ඒ කියන්නේ හිතට අප්‍රමාණ දැන් සාමාන්‍ය ක්‍රීඩාවකින් නම් ඇති වෙන්නේ ආමිෂ සහිත සතුටක් නේ. නමුත් අත්හැරීමෙන් ඇති වෙන්නේ මොන සතුටක්ද? නිරාමිෂ සතුටක්. තමන් වේලක් නොකා හිටියත් බඩ පිරුණා වගේ සතුටක්. ඔබට මතකද ගටීකාර තරුණයා ඒ කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට දන් දීලා ඒ ලැබුව සතුට කිව්වනේ සති දෙකක් යනකම් මොකද්ද උනේ? ඒ සතුට හිතෙන් ගියේ නෑ කියලා දේශනාවේ තියෙනවා. එතකොට හිතලා බලන්න ඒ දානේ ගැන සිහි කරද්දී එච්චර සතුට. අන්නේ සතුටයි ඉන්ද්‍රිය භාවනාවක් විදිහට, බල භාවනාවක් විදිහට, බොජ්ජංග භාවනාවක් විදිහට ධර්මයේ දියුණු කරන්න අපට උපකාර වෙන්නේ. ඉතින් මෙන්න මේ ත්‍යාගානුස්සති භාවනාව, දන් දීම සිහි කරන භාවනාව වඩන්න බොහෝම උපකාරවන ඒ පිළිබඳ විස්තර ඇතුළත් දේශනාවක් තියෙනවා. ඒ දේශනාව තමයි අංගුත්තර නිකායේ චක්ක නිපාතයට අයිති, ඒ කියන්නේ 6 වෙනි නිපාතයට අයිති මහානාම සූත්‍රය. මොකද ඒ සූත්‍ර දේශනාවේ නම ඕ මහානාම සූත්‍රයේ තියෙනවා කොහොමද මේ ත්‍යාගානුස්සති භාවනාව වඩන්නේ කියලා. ඒ මෙහිමයි. මහානාම අරිය ශාවකෝ අත්තනෝ චාගං අනුස්සරති. මහානාමය ආරි ශ්‍රාවකයා තමන්ගේ දන් දීම අත්හැරීම සිහි කරනවා. කොහොමද සිහි කරන්නේ? ලාභවතමි. අනේ මට ඒකාන්තයෙන් ලාභයක්මයි. සුලද්ධං වතමි. මට ඒකාන්තයෙන් මනා ලැබීමක්මයි. යෝහං මච්චීර මල පරියුට්ඨිතාය පජාය. මම යම් අයුරකින් මේ මසුරු මලයින් වැහිලා ගිය ප්‍රජාව අතර. ප්‍රජාව කියන්නේ කවුද? මිනිසුන් අතර මේ මසුරු මලයෙන්ම, කියන්නේ මසුරුකම නැමැති මලකඩ බැඳිච්ච සිත්වලින් යුක්ත මිනිසුන් අතර විගත මල මච්චීරේන චේතසා අගාරං අජ්ජා වසාමි. මසුරු මල බැහැර කළ සිතින් ගිහි ගෙදර වසනෝ. දැන් සාමාන්‍යයෙන් ගිහි ගෙදර වසන අය තමන්ගේ ගෙදර දෙයක් ගොඩ ගහ ගන්නනේ කැමති, දෙනවට වඩා. එහිම ලෝකෙක මම ඒ මසුරු මල දුරු කළ සිතින් වාසය කරනවා. ඒක මට ලාභයක්මයි, මනා ලැබීමක්මයි. එතකොට ඒ කොහොමද? මෙන්න මේ විදිහට. මුත්ත චාගෝ මම, දැන් මේ දන් දෙන කෙනාගේ ලක්ෂණ මේ කියන්නේ, මේ සීකරන ලක්ෂණ. මම දන් දෙන්න අතහැරපු කෙනෙක්. ඒ කියන්නේ දැන් එයාගේ, අපි හිතමු යම් විදිහකට එයා උපයන මුදලක් තියනවා කියලා. ඒ මුදලෙන් කොටසක් හැම වෙලාවෙම එයා වෙන් කරගෙන ඉන්නවා කුමකටද? දානය සඳහා. ඒත් එයා දන් දෙන්න අත්හැරලා කොටසක් තියනවා හැම වෙලාවෙම. එයා ළඟ දන් දෙන්න දෙයක් හැම වෙලාවෙම තියෙනවද නැද්ද? තියෙනවා. තියෙනවා. ඒතර ඒකට කියනවා දන් දෙන්න අත්හල හිතින් ඉන්නවා කියලා. ඒකත් දන් දෙන කෙනාගේ ලක්ෂණයක්. ඒ වගේම තමයි පයත පානි. ඒ කියන්නේ දන් දෙන්න අත සෝදාගෙන ඉන්නේ කියනවා. දන් දෙන්න අත හොදගෙන ඉන්නවා කියන්නේ දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඉල්ලුවොත් අය අත හොදගන්න දෙයක් නැහැ. කලින්ම අත හොදගෙන, ඒ කියන්නේ ලෑස්ති පිට ඉන්නේ. කොයි වෙලාවෙ හරි තමන්ට දෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම්, දෙන්න අවස්ථාවකුත් තියෙනවා නම්, අන්න එයා හිතනවා ලාභයක්මයි මට,
මින් අවස්ථාවක් කියලා යා මොකද කරන්නේ? ඊ දානය සිදු කරනවා. අන්න මේ ත්‍යාගානුස්සති භාවනා වඩන කෙනාගේ තියෙන ලක්ෂණ මේ කියන්නේ, යා සිහි කරන ලක්ෂණ. ඊට පස්සේ ඊළඟ ලක්ෂණේ තමයි වස්සග්ග රතු අත්හැරීමට කැමැතිව අත්හැරීමෙන් සතුටු වෙමින් වාසය කරනවා. එයා හැම වෙලාවෙම අල්ලගන්න දෙයකට වඩා කැමති වෙන්නේ කුමන දෙයකටද? අතහරින දෙයටයි. යාච යෝගෝ, ඒ කිව්වේ ඒ කෙනාගෙන් දෙයක් ඉල්ලන්න සුදුසුයි. ඉල්ලන්න සුදුසුයි. දැන් සමහර අය ඉන්නවා ඉල්ලන්න සුදුසු නැහැ. ඇයි ඉල්ලන්න සුදුසු නැත්තේ? දෙයක් ඉල්ලපු ගමන්ම මූණ වෙනස් වෙන හැටි බලන්න ඕන. මූණ නිකන් මොකද්ද වෙනවා. ඊට පස්සේ ආය ඉල්ලන්න හිතෙනවාද? දෙයක් ඉල්ලුවාම කටින් පිට වෙන වචන මොන වගේ වචනද? හරිම රළු වචන පිට වෙන්නේ. සැර කරලා තමයි දුන්නත් දෙන්නේ. එතකොට අන්න මොකද ඒ අර ඊතර යාච යෝග ගතිය තමයි අඩු වෙන්නේ. නමුත් අපින් දෙයක් ඉල්ලද්දී අපිට දෙන්න පුළුවන් නම් ඒක දැන් දෙන්න බැරි නම් ඉතින් වෙනම කතාවක් ඒකනේ. ඒත් හිත රිද්දන්න නැතුව යවන්න පුළුවන් නේ. එතකොට අපි යාච යෝග වෙන්න ඕනේ. කියන්නේ අපින් දෙයක් ඉල්ලුවාම අපි කැමැත්තෙන් සතුටින් ඒක දෙන්න ස්වභාවයක් තියෙනවා නම් අර මිනිස්සු ඉල්ලගෙන ඉන්න සුදුසු වෙනවා. තම යාච යෝග බව. ඊළඟ එක තමයි දාන සංවිභාග රතෝති. දන් පෙන් බෙදන්නත් එයා කැමති. දන් දෙන්න එයා සද්දේවල් අතාරිනවා විතරක් නෙවෙයි, එයා ඒවා ඒ දන් පෙන් බෙදන්නත් එයා කැමති. ඔන්න ඔය ලක්ෂණ වලින් යුක්තව තමන් මසුරු මල අතහැරලා දෙන දානේ සිහි කරනවා නම් නිශ්ශබ්දව පැත්තකින් වාඩි වෙලා භාවනාවක් විදිහට අන්න පින්නතුනි ඔබේ හිත નિરાයාසෙන්ම ප්‍රීති සැපයෙන් පිරියාවි. දැන් ඔබ දැන් මේ භාවනාව පුළුවන් නම් හැමදාම කරන්න. හැමදාම කරන්න. දැන් ඔබට මං හිතන්නේ ඉදිරියේදී විශේෂ භාවනාවක් ඉගෙන ගන්න ලැබෙනවා. මේ ධර්මදේශනා මාලාවේදී මං හිතන්නේ දේවතානුස්සති භාවනාවත් ඊළඟට ඔබට ඉගෙන ගන්න ලැබෙන භාවනාවක්. දේවතානුස්සති භාවනාවේ තියෙන විශේෂ ලක්ෂණයක් තියෙනවා. මොකක්ද ඒ? දේවතානුස්සති භාවනාව වඩන කෙනාට තව භාවනා පහක් වගේ වැඩෙනවා. ඒක කොහොමද? එයා ඒ තමන්ගේ ශ්‍රද්ධාව සිහි කරන්න ඕනනේ ඉස්සෙල්ලා. දැන් ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ සීක බල පහින්නේ එයා සිහි කරන්නේ මොකක්ද? තමන්ගේ ඒ ගුණ සිහි කරලා තමන් සිත පිහිටවා ගන්න දෙවුලක් තියෙනවා නම් දැන් මේ දැන් දිවි ලෝකෙ හිත පිහිටගන්නේ ඇයි? නිවන් දකින්න නැතුව සැප ලබන්නේද? නෑ නෑ. දැන් මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් නම් ඒක හොඳයි. නමුත් බැරි වුණොත් අනිවාර්යෙන් කැමති වුණත් අකමැති වුණත් කොහේ හරි උපදින්න වෙනවද නැද්ද? උපදින්න වෙනවන්නේ. එතකොට අන්න ඒ උපදින තැන කලන මිතුරන්ගේ ඇසුර ඇති තැනක් වුණොත් ඒක පහසුවක්ද අපහසුවක්ද? පහසුවක්. අන්න ඒ නිසා එතකොට තවදුරටත් ධර්මයේ පුරුදු කිරීමේ පහසුව ඇති කරගන්නයි සුදුසු යහපත් තැනක ආරි ශ්‍රාවකයා හිත පිහිටවාගෙන ඉන්නේ. එතකොට අන්න ඒ හිත පිහිටවා ගැනීම කරද්දී පළමුවෙන් තමන්ගේ ශ්‍රද්ධාව සිහි කරනවානේ. එතකොට ශ්‍රද්ධාව විදියට සිහි කරන්න තියෙන්නේ මොනවද යාට? බුදු ගුණ. එතකොට අන්න බුදු ගුණ විස්තර වශයෙන් සිහි කරලා තමන්ගේ ශ්‍රද්ධාව සිහි කරනවා නම් එතනදී යාට නොදැනීම වැඩෙනවා. මොකක්ද? බුද්ධානුස්සතිය. ඊට පස්සේ දෙවණියට සීලයනේ තියෙන්නේ. ඉතියා තමන්ගේ සීලය සිහි කරන්න ඕනේ. සීලය සිහි කරලා සතුටු වෙද්දී එයාට නොදැනීම වැඩෙන්නේ මොකද්ද? සීලානුස්සතිය. ඊට පස්සේ තුන්වෙනියට එයා ධර්මයේ සිහි කරන්න ඕනේ. ධර්මයේ ගුණ තමා සතුව ඒ මේ ගුණ සහිත ධර්මයේ තමන් දරන් ඉන්න හැටි සිහි කරන්න ඕනේ. එතකොට එයාට නොදැනීම වැඩෙන්නේ ධම්මානුස්සතිය. ඊට පස්සේ හතරවෙනි අංගයේ විදිහට තියෙන්නේ මෙන්න චාගානුස්සතිය. එතකොට
අන්න එයාට ත්‍යාගානුසතියත් වැඩෙනවා. තමන් දුන්න දානේ සිහි කරනවා එයා. තමන්ගේ දානේ සිහි කරද්දී පස්වෙනි අංගයේ විදිහට තියෙන්නේ ප්‍රඥාවනේ. ඒත් ප්‍රඥාව වශයෙන් සිහි කරන්න තියෙන්නේ ජීවිතේ නම් වූ ලෝකේ සකස් වෙච්ච හැටි. ඒ තුල තියෙන අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය, පංච උපාදානස්කන්ධ වශයෙන් වේවා, ආයතන වශයෙන් වේවා, ධාතු වශයෙන් වේවා, පටිච්ච සමුප්පාද වශයෙන් වේවා, ඒ විලා විමසනවා. අන්න විදර්ශනා භාවනාවකුත් වැඩෙනවා. එතකොට පින්නතුනි, එතනදීත් ඔබට දේවතානුස්සතිය වඩද්දී පවා මේ ත්‍යාගානුස්සතිය ප්‍රගුණ කරගෙන ඉඳීම වැදගත්ද නැද්ද? බොහෝම වැදගත් වෙනවා. එතකොට ඒ කෙනා තමන්ගේ සීල, තමන්ගේ ත්‍යාගය අතහැරීම එකින් එක සිහි කරන්න ඕනේ. දැන් ඔබට, ඔබ මුලින්ම ඔබ මේ භාවනාවේ තියෙන මේ විස්තරය සිහි කරලා ඊට පස්සේ ඒ කියන්නේ මට ලාභයක්මයි, මනා ලැබීමක්මයි, මේ මසුරු මලයෙන් යුක්ත වාසය කරන මිනිසුන් අතර මට මසුරු මල දුරුකල සිතින් සිටින්න වාසනාව ලැබුණා. මම දන් දෙන්න අත්හල කෙනෙක්, දන් දෙන්න අත සෝදාගෙන සිටින කෙනෙක්, දන් දීමෙහි ඇලුණු කෙනෙක්, මගින් ඉල්ලගෙන ඉන්න සුදුසු කෙනෙක්, ඒ වගේම මම දන්පැන් බෙදීමෙහි දක්ෂ කෙනෙක් කියලා, දන්පැන් බෙදන්න කැමති කෙනෙක් කියලා සිහි කරලා එකින් එක තමන් දන් දුන්න හැටි සිහි කරන්න ඕනේ. එතකොට දැන් අපි හිතමු, දැන් තමන්ට මොනවා හරි දෙයක් දෙන්න ලැබිච්ච අවස්ථාව තියෙනවා නේද? ඒ අවස්ථාව එකින් එක සිහි කරන්න. ඒකෙදි මහා සංඝ රත්නයට දන් දුන්න අවස්ථාව ඇති. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරපු නොයේක් දානයන් ඇති. චෛත්‍ය රාජානන් වහන්සේ තනන්න ශ්‍රමයෙන් උපකාර කරපු අවස්ථා, ධනයෙන් උපකාර කරපු අවස්ථා. දැන් ඔබට දැන් මේ විහාර මන්දිරය, මේ වගේ මනරම් විහාර කර්මාන්ත කරන්න දායක වෙච්ච හැටි, මේ ප්‍රතිමා වහන්සේලා හදන්න දායක වෙච්ච හැටි සිහි කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ වගේම තමන්ගේ දෙමව්පියන් උදෙසා කරපු දේවල්, තමන්ගේ අනිකුත් හිතමිත්‍රාදී උදෙසා තමන් දුන්න දාන, ඒ වගේම මේ යාචකයන් උදෙසා දුන්න දේවල් ආදී කොට ඊ තමන් දුන්න සෑම දෙයක්ම සිහි කරන්න. දැන් ධාතුන් වහන්සේලා උදෙසා ඔබ කරපු උපස්ථාන ආදියත් එක්ක එහෙම සිහි කරද්දි එකින් එකට සතුටු වෙවි සිහි කරන්න. හිත නොදැනීම මොකද වෙන්නේ? නොදැනීම ප්‍රීතියෙන් පිනායයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ මහානාම ශාක්‍යයාට කියනවා මෙහෙම, යස්මින් මහානාම සමයේ අරිය ශාවකෝ චාගං අනුස්සරති. මහානාමය යම් කලෙක ආර්ය ශ්‍රාවකයා ත්‍යාගය, අත්හැරීම, දන් දීම සිහි කරයිද, නීවස්ස තස්මින් සමයේ රාග පරියුට්ඨිතං චිත්තං හෝති. එකල්හි සිත රාගයෙන් යට නොවන්නේය. දැන් තමන් දුන්න දාණය හොඳට සතුටින් සිහි කරන වෙලාවට හිත රාගෙන් යට වෙනවද? හිත රාගයෙන් යට වෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළන දෝෂ පරියුට්ඨිතං චිත්තං හෝති. ත්‍යාගයේ සිහි කරන වෙලාවේ හිත ද්වේෂයෙන් යට වෙන්නේ නැහැ. ඒ කියන්නේ තරහෙන් හිත යට වෙන්නේ නැහැ. ත්‍යාගයේ සිහි කරන වෙලාවේ න මෝහ පරියුට්ඨිතං චිත්තං හෝති. සිත මෝහේ මුලාවෙන් යට වෙන්නේත් නැහැ. එතකොට බලන්න, ඒ වෙලාවේ සිත රාගෙන් යට වෙන්නේත් නැහැ, දේශයෙන් යට වෙන්නෙත් නැහැ, මෝහයෙන් යට වෙන්නෙත් නැහැ. එහෙනම් නීවරණ බොහෝ කොට සංසිඳිච්ච අවස්ථාවක් ඒක. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, උජුගත මේ වස්ස තස්මින් සමයේ චිත්තං හෝති චාගං ආරබ්බ. ඒ මොහොතේ ඍජු සිතක් තිබෙනවා. මොන වගේ සිතක්ද? ඍජු සිතක් තියෙනවා. චාගං ආරබ්බ මොකක් මුල් කරගෙනද?
ත්‍යාගය අරබයා ඍජුවෙච්ච හිතක් තියෙනවා. ඒ තමන් දුන්න දේ සිහි කරද්දී ඒ ත්‍යාගානුස්සති අරමුණ මතම හිත ඍජු වෙනවා. ඒ කියන්නේ එහෙට මෙහෙට නැමෙන්නේ නැහැ. වෙන වෙනේව මතක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට හොඳට හිත ඍජු වෙලා භාවනා අරමුණ තුලම පිහිටනවා. ඊට පස්සේ පෙන්වලා දෙනවා, උජුගත චිත්තෝ කෝපන මහානාම අරිය ශාවකෝ, මහානාමය ඔය විදියට ඍජු සිතින් යුක්තව ඉන්න ආර්ය ශ්‍රාවකයා ලබති අත්ථ වේදං ලබති ධම්ම වේදං, එයාට එහි අර්ථයත් වැටහෙනවා, එහි ධර්මයක් වැටහෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට ලබති ධම්මූප සංහිතං පාමුජ්ජං, ධර්මයේ උපනිශ්‍රේ වෙච්ච, ධර්මයත් එක්ක මිශ්‍ර වෙච්ච ප්‍රමුදිත බවක් හිතේ ඇති වෙනවා. අන්න හිතේ ලොකු ප්‍රීති ප්‍රමෝදයක් ඇති වෙනවා. ප්‍රමෝදයක් ඇති වෙලා නවතින්නේ නැහැ. පමුදිතස්ස පීති ජායති. ප්‍රමුදිත කෙනාට ඇතිවෙන්නේ කුමක්ද? ප්‍රීතිය. මොන ප්‍රීතියක්ද? නිරාමිස ප්‍රීතියකින් හිත පිනා යනවා. එතකොට ප්‍රීතිය ඇති වෙලා නවතින්නෙත් නැහැ. පීති මනස්ස කායෝ පස්සම්බති. ප්‍රීතියෙන් නිතු මනසින් නිතු කෙනාගේ කය සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. ඒතර කය තියෙනවද නැද්ද දැනින්නේ? මේ අත්පා තියෙනවද නැද්ද දැනින්නේ? හොඳට සැහැල්ලු වෙලා අර අරමුණ තුලම හිත පිහිටලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒක ඉතනින් නවතින්නෙත් නැහැ. පස්සද්ද කායෝ සුඛං වේදේති. සැපවත් කයකින් මේ සැහැල්ලු කයකින් යුක්ත වාසය කරද්දී සැපයක් දැනෙන්න පටන් ගන්නවා. අන්න සුඛය කියන ලක්ෂණය තෙතෙන්ට ආවා. සැපයක් දැනෙන්න පටන් ගන්නවා. සුඛිනෝ චිත්තං සමාධියති. ඒ විදිහට සැපවත් වූ හිත එකඟ වෙනවා, සමාධිමත් වෙනවා. දැන් බලන්න ඔය අවස්ථාවට එද්දී විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා කියන පළවෙනි ධ්‍යානයේ ලක්ෂණ පහම යාට ප්‍රකටද නැද්ද? ප්‍රකටයිනේ. දැන් තමන් දුන්න ත්‍යාගය සිහි කරද්දී ඒ පිළිබඳව හිත ඍජු වෙද්දී එතන තියෙන්නේ මොකද්ද? එතන තියෙන්නේ මොකක්ද? විතක්ක විචාර. ත්‍යාගයේ අරඹයා පිහිටාගත් විතක්ක සහ විචාර තියෙනවා. එතකොට ඊට පස්සේ කුසල අරමුණක් තුල පිහිටි විතක්ක විචාර තියෙනවා. ඊට පස්සේ දැන් ඔන්න හිත ඍජු වුණා. ඍජු සිතින් ප්‍රමුදිත බවක් ලැබුණා. ප්‍රමුදිත බවින් යුක්ත වෙන්නේ ප්‍රීතියක් දැනෙනවා. අන්න ප්‍රීති පළවෙනි ධ්‍යානයේ තුන්වෙනි ලක්ෂණය. ඊට පස්සේ සුඛ. සුඛී ලැබෙන්නේ කොහොමද? අර ප්‍රීති මනසකින් යුක්ත වෙද්දි කය සැහැල්ලු වෙනවා. සැහැල්ලු කයින් යුක්ත වෙද්දි පස්සද්ද කායෝ සුඛං වේදේති. එතකොට සැපයක් දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? සුඛිනෝ චිත්තං සමාධියති. යන්න සැපවත් හිත එකඟ වෙනවා, ඒකග්ගතා. එතකොට විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන පළවෙනි ධ්‍යානයේ ලක්ෂණ සියල්ල මෙතන තියෙනවද නැද්ද? එතන තියෙනවා. එතකොට බලන්න පින්නතුනි, මේ ත්‍යාගානුස්සතියෙන් කෙනෙකුට ධ්‍යාන උපදව ගන්න බැරිද? එහෙනම් පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා, අයං උච්චති මහානාම අරිය ශාවකෝ විසමගතාය පජාය සමප්පත්තෝ විහෙරති. මහානාමය ඔය විදිහටයි ආර්ය ශ්‍රාවකයා විසමගත වූ මිනිසුන් අතර සමව වාසය කරන්නේ. සබ්භ්‍යාපජ්ජාය පදාය අභ්‍යාපජ්ජෝ විහෙරති. මේ දුක් සහිත වාසය කරන මිනිසුන් අතර නිදුකින් වාසය කරන්නේ. ධම්මසෝතං සමාපන්නෝ චාගානුස්සතිං භාවේති. දහම් සැඩපහරට පැමිණිලා ත්‍යාගානුස්සතිය වඩන්නේ ඔය විදිහටයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් ඒ නිසා පින්නතුනි, මේ කවුරුත් අදිෂ්ඨානයක් ඇති කරගන්න අද ඉඳලා තමන්ගේ සිතේ චිත්තාලංකාරයේ පිණිස ඔබ දුන්න දානයන් සිහි කරමින්, අත්හල හිතින් ඔබ දුන්න දානයන් සිහි කරමින්, මේ ධ්‍යානයන්ගේ අංගමතු වෙන ආකාරයට
ත්‍යාගානුස්සති භාවනාව වඩමින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වෙන මාවතේ ගුණ පුරනවා කියලා කවුරුත් අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඉතින් මේ විදිහට ත්‍යාගානුස්සති භාවනාව වැඩෙද්දී එයම ඉන්ද්‍රිය භාවනාව බවට, එයම බල භාවනාව බවට, ඒ වගේම එයම බොජ්ජංග භාවනාව බවට ඒකාන්තයෙන්ම පත් වේවි. ඉතින් මේ අද අපි ශ්‍රවණය කළපු උතුම් දේශනාවෙන් රැස් වූ පින මේ දේශනාව අපට චාගානුස්සති භාවනාව දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනු පිණිසම හේතු වාසනා විත්වා. සාතු සාතු සාතු.